මේ අතර නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවන් කිහිපයකදී අදහස් පළ කළා. මං හිතුව අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට කියනවා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා ටිප්ස් යනවා එහෙම නැත්නම් සංචාරකෝ ගැවසෙන ප්‍රදේශවල අධ්‍යාපන චාරිකා නැත්නම් විනෝද චාරිකා යනවා අපි දැක්කා ඒ නිසා දැන් වහාම මේවා නවත්තන්න ඕන ක්‍රීඩා කටයුතු වෙන්න පුළුවන් ස්විමින් පූල් පාවිච්චි කරනවා වෙන්න පුළුවන් ද ඉතම විධිමත්ව සහ පරිසමෙන් කටයුතු කළ යුතුයි අපි පාසල් වැසීම ක්‍රීඩා උත්සව නැවැත්වීම යනාදිය පිළිබඳ තීන්දුවක් අරගෙන නැහැ මුඛ ආවරණ ඉනටගෙන පළඳින ලෙසට රජයටවත් ජනතාවටවත් උපදෙසක් දීලා නැහැ අදිසි දරුණු සංගත තත්ත්වය පවතිනවා නම් ඒ සඳහා අවශ්‍ය උපදේශ ක්ෂණිකව මාධ්‍ය හරහා අපි නිකුත් කරනවා. ඒ නිසා කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ යන වැරදි ප්‍රචාරණයන් නිසා බිය වීමට අවශ්‍ය නැති බව තමයි අවධාරණය කළ යුත්තේ. රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පෙබරවාරි මාස 12 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ අධිකරණ විනිසුරුවරයාගේ ක්‍රියාවලියට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර ඇති නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳ වූ අවස්ථාවේදී අධිකරණ විනිසුරුවන්ගේ කාර්යයන්ට බාධා කිරීමේ චෝදනාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈ වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කර ඇති නඩුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යු.කේ. පැල්පොළ මහතා ඉදිරි අද යළි කැඳවනු ලැබුවා. මෙම සිදුවීමට අදාළව සිදුකරන විමර්ශනයන්හි වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ටාසේ වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ දුරකථන සංවාද තුළත් හඬපටයන්හි ඇති අධිකරණ විනිසුරුවන් සහ විමර්ශන නිලධාරීන්ට සම්බන්ධ සංවාද කෙරෙහි මේ වන විට විමර්ශනයන්හි අවධානය යොමු ඇති බවයි. දුරකථන වාර්තා විමර්ශනයේදී සැකකරු ඇතැම් විනිශ්චයකාරවරුන් සමග 20 වතාවක් තවත් විනිශ්චයකාරවරුන් සමග 18 වරක් දුරකථන සංවාද පැවැත්වූ අවස්ථාද හමුව ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා. එසේම දැනට සිදුකර ඇති විමර්ශනයන්හිදී මෙම සැකකරු 2008 වර්ෂයේ සිට පමණ පටිගත කරන ලද දුරකථන සංවාද හමු ඇති බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඔහු සඳහන් කළේ සැකකරුගේ දුරකථන විශ්ලේෂණ වාර්තා සහ හඬපට අධ්‍යයනය කරමින් මෙම විමර්ශන ඉදිරියට පවත්වාගෙන යන බවයි. මෙහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට එරෙහිව ගොනු කර ඇති චෝදනාව ඇප ලබා දිය හැකි චෝදනාවක් වන බැවින් ඔහුට ඇප ලබා දෙන ලෙසයි. මෙහිදී අධිකරණය හමුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ ඇප පනත ඇප ලබා දීමේ හැකියාවක් තිබූ පමණින් අධිකරණයේ ඉදිරියට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට අධිකරණය විසින් ඇප ලබා දෙන්නේ දෙයන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ ඈ වගන්තිය යනු පූජනීය සහ උත්තරීතර වගන්තියක් බවත් ඒ තුළින් විනිසුරුවෙකුගේ ස්වාධීනත්වය සහ නිදහස් තීරණ ගැනීම ආරක්ෂා කර ඇති බවත් සඳහන් කළ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රකාශ කළේ. එම වගන්තිය කඩ කරන්නෙකු සිදු කරන්නේ බරපතල වරදක් බවයි. පොල්ගෙඩියක් කැඩුවද මිනිමැරුමක් සිදු කළද ඕනෑම නඩුවකට අදාළව අධිකරණයේ ඉදිරියට පැමිණෙන විත්තිකරුවෙකුට දේශපාලඥයෙකු ලබා දෙන දුරකථන ඇමතුමකින් තම නීති කෘත්‍යෙහි තීන්දුව වෙනස් නොවෙතැයි විශ්වාසයක් පැවතිය යුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණ හැමුවේ සඳහන් කළා. බාහිර පාර්ශ්වයක් විනිසුරුවන්ට ලබා දෙන දුරකථන ඇමතුමක් ඔස්සේ නඩුවක තීන්දුව වෙනස් කිරීමට හැකියාවක් පවතින්නේ නම් මෙරට අධිකරණයේ උත්තරීතරත්වය කුමක්දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණ හැමුවේ විමසා සිටියා. බන්ධනාගාරගත වී සිටියදීද සැකකරු තමන් ළඟ හඬපට ඇති බවත් ඒවා එළියට දමන්නේ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කරමින් සාක්ෂිකරුවන් බලපෑම් කරමින් පවතින වාතාවරණයක් තුළ විමර්ශන නිලධාරීන් සිය විමර්ශන ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේදයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රශ්න කර සිටියා. එබැවින් මෙම සිද්ධිය තුළින් සමස්ත අධිකරණ ක්‍රියාවලියේම විශ්වාසනීයත්වයේ පිළිබඳ බරපතල ප්‍රශ්න සාගත තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් නීතිඥයින් අධිකරණ නිලධාරීන් මෙන්ම විනිසුරුවන්ද අධිකරණ ක්‍රියාවලියේ ගරුත්වය ආරක්ෂා කිරීමට එක්විය යුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විවෘත අධිකරණ හැමුවේ ප්‍රකාශ කළා. එබැවින් පරීක්ෂණවල තිබෙන බරපතල තත්ත්වය මත සාක්ෂි සහ සාක්ෂිකරුවන්ට සැකකරු විසින් සිදු කළ හැකි බලපෑම් කෙරෙහි සලකා බලා සැකකරුට අප ලබා නොදෙන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිය නීතිඥයින් මෙම වරදට ඇති දඬුවම සලකා බලා ඇප ලබා දෙන ලෙස පැවසුවද මෙම වරදට ඇති දඬුවම්හි ප්‍රජායතිය අහෝසි කිරීම පවා සඳහන් වෙති බැවින් මෙම වරද මිනිමැරීමකටත් එහා ගිය බරපතල වරදක් ලෙස සැලකිය හැකි බවයි. එසේම විශ්‍රාමික විනිසුරු පද්මිනී රණවක විසින් ලබා දුන් වැදගත් අඩු තීන්දුවක් සහ ප්‍රශ්නගත දුරකථන සංවාදයේ අතර කාල පරාසය වසරක් පමණ යයි විත්තිය නීතිඥයින් පැවසුවද එම කාල සීමාවේ ගැටළු සහගත තත්වයක් පවතින බව විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇති බවද අතිරේක මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණ හැමුවේ සඳහන් කළා. එසේම
ඇතුළම සැකකරු තමන්ට අදාළ නඩුවකට විනිසුරුවෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සහ සේවාදායකයෙකු තම නඩුවකට නීතිඥවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අතර බරපතල වෙනසක් පවතින බව සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටී. තමන්ද විනිසුරුවරයෙකු ලෙස එවැනි අවස්ථාවකට මුහුණ දීමට අකමැති බවයි. එබැවින් සැකකරුට අප ලබා දීමේ හැකියාවක් නොමැති බව සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ තමන් එම තීරණය ගනු ලබන්නේ දඬුවමේ පරිමාණය සලකා බලා නොව මෙම අවස්ථාවේදී සැකකරුට අප ලබා දුනොත් සාක්ෂිකරුවන්ට සහ සාක්ෂිවලට සිදු කළ හැකි මැදිහත්වීම් වලට අවධානය යොමු කරමින් බවයි. කෙසේ වෙතත් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබියදී සැකකර රංජන් රාමනායක අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ අවසරයෙන් තොරවම අධිකරණ හමුවේ ප්‍රකාශයක් සිදු කළා. බන්ධනාගාරගතව සිටියද තමන්ට පාර්ලිමේන්තු යාමේ අවස්ථාව උදාවන බවත් එහිදී තමන්ට දුරකථන පරිහරණය කිරීමේ හැකියාව පවතින බවත් සඳහන් කළ සැකකාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී. තමන් සන්තකයේ ඇති හඬපට 1,24,000ක් පමණ ප්‍රමාණයක් පිටතට දැමීමට හැකි බවයි. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිය නීතිඥයන්ට සඳහන් කළේ තමන් සැකකරුට අප ලබා නොදුන්නේ මෙම තත්ත්වය නිසා බවයි. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ වූද අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට හැකියාවක් නොපවතින බව සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකර රංජන් රාමනායක පෙබරවාරි මාස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. එසේම කටහඬ පරීක්ෂණයක් සඳහා පෙබරවාරි මාස 7 වන දින රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සැකකරු ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට සහ විමර්ශන නිලධාරීන්ට නියෝග කළා. රාජගිරියේ සිදු රියනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාගේ එවක රියදුරු දිලුම් තුසිත කුමාර අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරජනාද සිල්වා මහත්මිය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඔහු පැයක පමණ කාලයක් එම ප්‍රකාශය ලබා දී ඇති බවයි. රාජගිරියේදී සිදු වූ රියනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ දෙවන සැකකරු මෙම දිලුම් තුසිත කුමාර නැමැත්තායි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ රහස් ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණි නීතිඥ ගීත් ජයසිංහ සහ දිලුම් තුසිත කුමාර මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. මෙම නඩුවේ දෙවෙනි සැකකරු දිලුම් තුසිත කුමාර මගින් ඉල්ලීමක් කරා ගරු අධිකරණට ඔහුගේ කරුණු දක්වන්න අවශ්‍යයි, නැත්නම් පාපෝචාරණයක් කරන්න අවශ්‍යයි කියලා. ඒ අනුව පසුගියදා මම මෝෂන් පත්‍රයක් මගින් ගරු අධිකරණට කරුණු දැක්වුවා. ගරු අධිකරණයට කරුණු දැක්වුවට පස්සේ අවස්ථාව අරගෙන, නමුත් එදා අපිට දුන්නේ අධිකරණය විසින් අවස්ථාව තුන ගත තුන්වෙනි දිනේ. තුන්වෙනි දිනේට අද කැඳවලා අද පැයකට වැඩි කාලයක් තිස්සේ ඔහුගේ ප්‍රකාශ ලබා ගත්තා. එහිදී ස්වාධීනව ඔහු ප්‍රකාශ ලබා ගන්නවා කියන තමයි අවශ්‍ය වුණේ. ඔහු ගරු මහේස්ත්‍රාත්තුමියගේ නිලමැදිරිය තුලදී ඔහු පමණක් අරගෙන ඔහුගේ ප්‍රකාශ සම්පූර්ණ ලබා ගත්තා. දැන්ට අධිකරණයේ තියෙන නඩුකඩුවක් හින්දා අපි දන්නේ මේක ඉතින් එහාට ගොඩක් දේවල් අපිට කියන්න බෑ. නමුත් ඔහු මොකද්ද ප්‍රකාශ කරේ කියන දම ඔහු තමයි දන්නේ. මගෙන් ඉල්ලීම කරේ, මට ඇත්ත කියන්න අවශ්‍යයි, මම ඇත්ත කියන්න මට අවස්ථාව රන් දෙන්න කියලා. ඒ අනුව තමයි ඉල්ලීම කරේ. මේක අධිකරණයේ ගන්න විභාග වෙන නඩු කතයුත්තක් නිසා මට ඒ ගැන මුකුත් කියන්න බෑ මේ වෙලාවේ. දැන් මෙච්චර කාලයකට පස්සේ ඇයි විශේෂ ප්‍රකාශයක් දෙන්න සෝච්චාවෙන් අධිකරණය ඉදිරිපත් වුණේ? මේ අවස්ථාව ආවට පස්සේ තමයි මම ඒකට ඉදිරිපත් වුණේ. පාස්කු ඉරුදින කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් ඊබ්‍රහීම් ඉල්හාම් මොහමඩ් නැමැත්තාට සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමේ උපලේකම් මොහමඩ් තාසීම් නම් මෞලවිවරයා දුරකථන ඇමතුමක් දී ඇති බව ඊයේ අනාවරණය වුණා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවට කැඳ වූ අවස්ථාවේදී පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේ මවනල්ලේ බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසියට බහර දෙන බව පැවසුවේයි කියවුණු මොහමඩ් සාලි මොහමඩ් තාසීම් නම් මවුල ඉවරයයි. මෙහිදී ජනාධිපති කොමිසම විසින් පාස්කු ප්‍රහාරයත් සමග අන්තර්ජාලය ඔස්සේ හුමාර් වූ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමක් යම් දිවුරුමක් ලබා දෙන අවස්ථාවක දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මොහමඩ් තාසීම් මවුල ඉවරයාට පෙන්වමින් ප්‍රශ්න කර සිටියේ එහි සිටින පුද්ගලින්ව හඳුනන්නේ දැනයි. මුහුණ නිරාවරණය කරගෙන සිටින සහරන් හෂීම් හැර මුහුණු වසා සිටින කිසිවකු තමන්ට හඳුනාගත නොහැකි බව සාක්ෂිකරුවෙහිදී ප්‍රකාශ කළා. ජෙමී මොහමඩ් නැමැත්තකු හඳුනන්නේ දැයි රජයේ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පිළිතුරු දුන්නේ අදාළ පුද්ගලයා තම මස්සිනිකුගේ පුත්‍රයෙකු බවයි. පාස්කු ඉරුදින දෙහිවල ට්‍රොපිකල් හිල් අවන්හල අසල බෝම්බය පුපුරවා ගත්තේ ජමී මොහමඩ් නැමැත්තා විසින් බව සාක්ෂිකරු දැනුවත් දැයි ජනාධිපති කොමිසම විමසුවා. සාක්ෂිකරුගේ පිළිතුරු වූයේ ප්‍රහාරයෙන් අනතුරුව මාධ්‍ය ඔස්සේ තමන් ඒ පිළිබඳව දැනුවත් වූ බවයි. මොහමඩ්
ඊබ්‍රහීම් ඉල්හාන් නැමැත්තකු හඳුන්වන්නේ දැයි රජයේ අධිනීතීක්ෂණවරිය නැවතත් මෞලවීවරයාගෙන් ප්‍රශ්න කළා. එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ තමන් එවන් පුද්ගලයෙකු කිසිදා දැක හෝ කතා කර නොමැති බවයි. මෙහිදී සාක්ෂිකාර මෞලවීවරයා භාවිත කරන දුරකථන සිම්පතට අදාළ දුරකථන සේවා සැපයුම් වාර්තා ඉදිරිපත් කරමින් රජයේ අධිනීතීක්ෂණවරිය පෙන්වා දුන්නේ මෞලවීවරයා නොහඳුනන බව පැවසූ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් ඊබ්‍රහීම් ඉල්හාන් මොහොමඩ් නැමැත්තාට 2019 මාර්තු මාස 26 වන දින තත්පර 93ක දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි. තමන් ඊබ්‍රහීම් ඉල්හාන් මොහොමඩ් නැමැත්තා හඳුනන්නේ නැතිවද ඔහුගේ පියාවන ඊබ්‍රහීම් හාජියා නැමැති දෙමටකොඩ ප්‍රදේශයේ කුළුබඩු ව්‍යාපාරිකයාව දැන සිටි බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පිළිතුරු දුන්නා. මෙහිදී ජනාධිපති කොමිසම පැවසුවේ පාස්කෝ ප්‍රහාරය ගැන පෙර තොරතුරක් ලැබී තිබියදී ප්‍රහාරය වැළැක්වීම සඳහා මෞලවීවරයා විසින් අදාළ ප්‍රහාරකයාට දුරකථන ඇමතුමක් දුන්නේ යැයි යෝජනා කළහොත් එය පිළිගන්නේ දෙයන්නයි. එසේ වෙතත් සාක්ෂිකරු එය පිළිගත්තේ නැහැ. මෙහිදී රජයේ අධිනීතීක්ෂණවරිය විසින් මින් පෙර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දී තිබූ සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන්ගේ සාක්ෂිය මත පදනම්ව මෙම සාක්ෂිකාර මෞලවීවරයාගෙන් විමසා සිටියේ මවනල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා පොලිසියට බහර දීමට හැකිදැයි ඔබ සඳහන් කළේ දෙයන්නයි. එම සිදුවීම පිළිබඳව ආසත් සාලි මහතා තමන් නැමතුව අවස්ථාවේදී සැකකරුවන්ගේ පියා සමග සාකච්ඡා කර ඔවුන් පොලිසියට බහර දීමේ හැකියාවක් ඇද්දැයි යන්න පමණක් සොයා බැලිය හැකි බව තමන් ප්‍රකාශ කළ බව මෞලවීවරයා සඳහන් කළා. සාක්ෂිකරු පැවසුවේ 2018 වර්ෂයේ දෙසැම්බර් මාස 26 වන දින මවනල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමෙන් පසු අදාළ සැකකරුවන් දෙදෙනා මෙන්ම ඔවුන්ගේ පියාවන ඊබ්‍රහීම් මෞලවීවරයාද ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි බවයි. කෙසේ වෙතත් 2019 මාර්තු මාස 29 වන දින ගම්පොළ ප්‍රදේශයේදී ඊබ්‍රහීම් මෞලවීවරයා හමු වී සැකකාර පුතුන් දෙදෙනා පොලිසියට බහර දෙන ලෙස පැවසූ බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා. මෙහිදී රජයේ අධිනීතීක්ෂණවරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ එම හමුවීමෙන් පසුවද අසත් සාලි විසින් සාක්ෂිකරුවන් බහර දීම සම්බන්ධයෙන් දුරකථන ඇමතුමකින් විමසුවේ දෙයන්නයි. ඉන් අනතුරුව අසත් සාලි එවැනි විමසීමක් නොකළ බවද තාසීම් මෞලවීවරයා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙහිදී රජයේ අධිනීතීක්ෂණවරිය විසින් දුරකථන සේවා සැපයුම් වාර්තා පෙන්වා දෙමින් සඳහන් කළේ අසත් සාලි විසින් මාර්තු 29 වන දිනෙන් පසු සිව්වරක් මෙම මෞලවීවරයා අමතා ඇති බවයි. මෙහිදී රජයේ අධිනීතීක්ෂණවරිය නැවතත් මෞලවීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ අදාළ සැකකරුවන් පොලිසියට බහර දිය හැකිදැයි අසත් සාලිට ප්‍රකාශ කළේ දෙයන්නයි. එයට පිළිතුරු දෙමින් මෞලවීවරයා සඳහන් කළේ සැකකරුවන්ගේ පියා හමු වී ඒ පිළිබඳ සොයා බැලිය හැකි බව තමන් සඳහන් කළද සැකකරුවන් බහර දෙන බවට තමන් අසත් සාලිට පොරොන්දු නොවූ බවයි. මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා සිරිකුත පක්ෂ මුලස්ථානයේදී ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදිඋදීන් සහ රවුෆ් හකිම් ඇතුළු පිරිසකගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබුණා. කොරෝනා වෛරසය පිළිබඳ අනියුත බියක් ඇතිකරගත යුතු නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙදහස් පළ කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ආදිකතෘ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රසභවර ඥාන සරණංකර හිමියන් අපවත් වී වසර 134 ගතවීම නිමිති කොටගෙන පැවැත්වූ පුණ්‍යෝත්සවයක් අද පසොරුවේ සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මං හිතන්නේ අද සියක් නමක් මහානකර වීම මං හිතන්නේ ඉතාම වැදගත් කාර්යයක් මේ යුගයේදී. එදාට වඩා අද වැදගත් වන්නේ බෞද්ධ දර්ශනය රට පුරා විතරක් නෙවෙයි ලෝකේ පුරා පතුරුවීමේ වගකීමක් කරුතර මහා සංඝරත්නයට තියෙනවා. විශේෂ උගත් පරපුරක් ඉන්න රාමඤ්ඤ මහානිකායේ උගත් භික්ෂුන් වහන්සේලා රහසක් ඉන්න මහානිකායේ වගකීමක් වශයෙන් පිටරට පවා බුදු ධර්මය පතුරවා හැරීමට කටයුතු කිරීම ඉතා වැදගත් දෙයක් මම විශ්වාස කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී කියන්න ඕන අපි මේ කාලේ හරියට බොරු ප්‍රචාරය යනවා. පෞගිය දවසේ මේ මක්කමට නොමිලේ අරන් යනවායි කියලා ප්‍රචාරයක් කරලා තිබුණා. මමකින් අහනවා ආණ්ඩුවේ මක්කමට යනවා ඇයි මේ දඹදිවයි කියන්නේ නැත්තේ කියලා. එහෙම නොමිලේ යවන සිතන්නේ මේ මක්කමට මිත්‍ර කලක් ගැව්වේ දැන් මම ආගමික ඇමති බෞද්ධ ඇමති බමුණක් නෙවෙයි. ඉතින් ඒකින්ද මම මුස්ලිම් අයගේ නායකයා Hindu භක්තිකයෙන් යුනුත් නායකයා බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒජන්සි කරුවෝ 28 දෙනෙක් විතර මේ හම්බ කරගෙන හිටපු එක රජයේ ඒජන්සි කාර්යයක් වෙලා අපි ඒ
ගමන යවන්න පියවර ගත්ත එක විතරයි කරේ. ඉතින් ඒක අර්ථකථනය වුණේ මම මේ මුස්ලිම් අයව යවනවා දඹදිව යවන්නේ නැති කියලා. ඉතින් මං හිතන්නේ ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒ වගේ විතරක් නෙමෙයි දැන් මේ දවස්වල විශාල බියක් ඇති කරලා තියෙනවා. අසනීපයක් තියෙනවා. කොරෝනා අසනීපය ගැන ලොකු මතවාදයක් රට තුරා පැතිරිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ රජයක් වශයෙන් අපි අරගෙන තියෙන පියවර ඉතා ප්‍රශංසනීයයි. මම ඊයේ සියලුම එයට අදාළ පිරිස් කැඳවලා ඔවුන්ත් එක්ක සාකච්ඡා කරපු අවස්ථාවේදී ඔවුන් ගත් පියවර පිළිබඳව ඔවුන් ප්‍රකාශ කළා. ඒ අනිසි බියක් ඇති කළ ගත යුතු නෑ. අද සමහරු ගමනක් යන්නේ නෑ. පලාතක බස් එකේ යනවා නම් පිටරැටියේ ගෙදෙනින් බැහැලා යනවා. බස් එකෙනුත් බැහැලා යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හයිවේ එකෙත් බැහැලා යනවා සමහර වෙලාවට. ඒක නිසා මේක පිළිබඳවත් අනවශ්‍ය ප්‍රචාරයක් හා අනවශ්‍ය බයක් ඇති කර ගැනීම නොකළ යුතුයයි අපි විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර විශේෂ හමුවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඉදිරියේදී ගොඩනැගීමට නියමිත සන්ධානයේ කටයුතු සහ මැතිවරණයට තරඟකරන ආකාරය සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. අද පසුරු තුනට පමණ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම හමුව සිදුව තිබෙනවා. පැය එකහමාරකට අසන කාලයක් සාකච්ඡාව පැවති බව පක්ෂයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා. හෙට සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරීව සම්මහතා සිරිකුත පක්ෂ මුලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා. මේ පිළිබඳව සියලු සාකච්ඡා අවසන් කරන්න තමයි හෙට හවස තුනට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවලා තියෙන්නේ. ඒ තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහ අපි හැමෝගේම බහුතර එකගතාවේ මොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට. ඉතින් ඒක අපිට ගන්න පුළුවන් හෙටින් පස්සේ. වර්කින් කමිටි එක බොහෝ අය පත් කරලා තියෙන්නේ දැනට අර පරණයම තමයි ගොඩක් වශයෙන් එක්කෙනෙක් දෙන්නේ අරුණාම අනිත් ඔක්කොම මං හිතන්නේ පත් කරලා තියෙන්නේ. මෙතර විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසුවේ මෙවැන්නක්. යාපේත් කොරෝනා වෛරසයේ හින්දා පක්ෂ නායකත්වයේ ගැන මාතෘකාව යට යනවනේ. නෑ නෑ පක්ෂ නායකත්වයේ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. නව සංධානයකින් ඊළඟ මැතිවරණ ඉදිරිපත් වෙනවා. සංධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. සංධානයේ නව ලාංඡනයක් පැමිණ තියෙනවා. සංධානයේ නව නමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයත් ඒ සංධානයේ ඉන්නවා. ජනවාරි 31 වෙනිදාට ප්‍රථම අපි ඒක රට ප්‍රකාශ කරනවා. රාම ජන මණ්ඩලයක් හදවන්නේ ඒ සංධානයේ. ඒ සංධානයේ නව ලේකම්වරේ ජාතික පක්ෂ නායකයෙක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂ නායකින් අතර හටගෙන ඇති අර්බුදය හේතුවෙන් අවසානයේ සිදුවන්නේ පක්ෂය දෙකඩ වීම බව මල්ලතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුමරේ විමලධම්ම හිමියන් පවසනවා. තමන් වහන්සේ බැහැදකීමට එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා පැමිණි අවස්ථාවේ විමලධම්ම හිමියන් මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා අද පිරිවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබුටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව රවී කරුණානායක මහතාගෙන් මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්න කළා. චන්දික කුමාරතුංගයි මෛත්‍රීපාල සිරිසේන එදා ජනාධිපති වශයෙන් ඔය ප්‍රශ්න ඇති කරලා අපේ මලික් සමරවික්‍රම මංගල සමරවීර කබීර් හසින් මේවා පාවිච්චි කරේ එක්කෙනෙක්ගේ ඔළුව තුලින් මේ ප්‍රශ්න විසඳනවා කියලා. ඔකට හර්ෂ සිල්වා සුජීව සේනසිංහ ඉරාන් වික්‍රමරත් ඒගොල්ලෝගේ දේශපාලනේ එක්කෙනෙක්ගේ ඔළුව කපලා හදන්න ඇදුවා. ඒ වෝහාරික මේ වාර්තාව තුලින් සම්පූර්ණ දොස්වලා එයාට අද මහින්දේ පක්ෂය ආරක්ෂා කරන කටයුත්තක් තියෙනවා. දැනට පක්ෂ නායකත්වයේ පිළිඳ දැඩි අර්බුදයක තමයි ඉතින් දැන් තලතා අතුපූර්ණ මැතිතුමියගේ යෝජනා ඔබතුමා ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමා මාධ්‍ය අහන ප්‍රශ්න වලට හරි වෙලාවට උත්තර ලබා දෙමු. පක්ෂය ඇතුලේ වෙන්නේ මොකද කියලා දන්නේ නැහැ. පොඩි පොඩි නැට්ටයක් සද්ද කරාම ඒක විතරයි ඇදිනේ. ලොකු මෙසිම වැඩ කරනවා රවුත් කතා කරන්නේ නැහැ. නමුත් මේ නිවිඩ මේ යම්කිසි මේ මතයක් යනවනේ ගෝඨාභය ජනාධිපති සජිත් අගමැති කියලා.
එකෙන් සජිත් පක්ෂ මාරු කරනවද? දන්නේ නැහැ. එහෙම දේවල් මිනිස්සු මේ යංසුමත් සජිත් රෙඩ්ඩිය දාන්න එපා පුරුවර ප්‍රශ්න අහලා. එතන ඔබතුමාලගේ മന്ത്രിවරු තමයි කියන්නේ ඊළඟ අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නැති. කයිවාරු ගහන්න නැතුව ඒක ආසන දින්න නම් මේ ප්‍රශ්නේ ඇතිවන්නේ නැහැ. එතුමා කොළඹට එනවා කියලා එතන ඔබතුමා කියන්නේ. ඒක ගමේ නායකයා මං එන්නද?